සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකාරය කියමු අටසිල් සමාදන් වෙන්නේ පින්වන්ත පිරිස ඉන්නවා නම් নমස්කාරය කියමු. ආමුදයි කියනන් වන්දනා කරමු. අද දවසේදී මේ පින්වන්ත පිරිස වටිනා කියන පින්කමක් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ඔබේ ආදරණීය මෑණියන්, ඔබේ ආදරණීය පියතුමා ජීවත් සිටින කාලයේ වර්ෂවලින් ගණන් කරලා අද මල් ටිකක් පූජා කරලා කුසල් දහම් පැස් කරගන්න අවස්ථාවක්. ඔබ අනන්ත අප්‍රමාණ විදියට ඔබේ මෑණියන් ඔබේ පියතුමා ඔබව රැක ගන්න ඇති. ඒ වගේම ඔබට හොඳ නරක කියා දෙන්න ඇති. ආරක්ෂාව ලබා දෙන්න ඇති. ආදරේ ලබා දෙන්න ඇති. රැකවරණේ ලබා දෙන්න ඇති. ඔය මල් ප්‍රමාණයක ඔබේ ආදරණීය මෑණියන් ඔබේ ආදරණීය පියතුමා ජීවත් වෙන්න ඇති. ඒ ජීවිත කාලයේද සමහර වෙලාවට ලස්සන ඇඳුමක් අඳින්නේ නැතුව ඔබට ලස්සන ඇඳුම් පෙරළුම් දෙන්න ඇති. ඒ වගේමයි සමහර වෙලාවට කුසල ආහාරයක් ගන්න නැතුව ඔබට ආහාර පාන ආදී ලබා දෙන්න ඇති. මේ